සියලු දෙනාට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දෙවියන්වහන්සේක වචනය ගැන කතා බහත් එක්ක අපි ඊයේ කතා කරා බාල් නමස්කාරය ගැන, ඒකේ ඉතිහාසය, ඒ වගේම ඒකේ ව්‍යාප්තිය, ඊට පස්සේ වර්තමානයේ මේ අපි නූතන සමාජයේ බාල් නමස්කාරය වෙන හැටි ටිකක්. ඊට වඩා ගොඩාක් දේවල් සිදු වෙනවා. ඔගොල්ලො පොඩ්ඩක් උනන්දුව තියෙනවා නම් හොයලා බලන්න ගොඩක් තැන්වල ඒ නමස්කාරය සිදු වෙනවා. එතකොට නමස්කාරය වෙන්නේ බාල්. බාල් කියන්නේ සංකේතාත්මකව දෙවි කෙනෙක්ගේ ස්වරූපයකුත් තියෙනවා. නමුත් හරක, බුල්. එතකොට බුල් මාකට් කියලා කියන්නේ ස්ටොක් මාකට්ස් වලට ගොඩක්. හරි, ඒ ඔක්කොම දාන්නේ, ඒ ඔක්කොම කතා කරන්නේ. මොකද ස්ටොක් මාකට් එක කියන්නේ අද ව්‍යාපාර ලෝකයේ කේන්ද්‍රස්ථානය වගේ තැනක්. ඕනම රටක කොටස් වෙළඳපොළ ගොඩක් මම හිතන්නේ කේන්ද්‍රීය වෙනවා ආර්ථිකයට. එතකොට ඒ කොටස් වෙළඳපොළවල් සෑම එකකම වගේ හඳුන්වන්නේ හරකෙක් සංකේතවත් කරලා, විශේෂයෙන්ම නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක. මේ ඔක්කොමත් එක්ක අපි දන්නවා මේ වහඹ සිදුවීම නෙවෙයි, අපි දැක්කා අනිකුත් කොහොමද බාල් නමස්කාරය සිදු වෙන්නේ. ඒ බාල් කියන්නේ යක්ෂයාගේම තවත් නම. මොකද බාල් කියන්නේ ලෝඩ් කියන එක, අයිතිකරු කියන එක. සියලු දුෂ්ටකමේ අයිතිකරු තමයි බාල් කියන නමේ අර්ථය. ඒතර බාල් හඩාද් නැත්නම් අඩාද් කියන එක තමයි. හඩාද් තමයි මුල් කාලයේ තිබිච්ච ඒ දෙවියාගේ නම් නාමය වෙලා තිබුණා. ඊට පස්සේ හඩාද් කියන එක තව නම් වලට හැරෙන අන්තිමට ඩාගෝන් කියන්නේ ඒ හා සමාන දෙයක්. නමුත් මේ ඔක්කොම විවිධාකාර වූ දුෂ්ටකමේ ආත්ම, මම එහෙම කියනවා. සෙක්ෂුවල් ඉමෝරලිටි කියන්නේ ලිංගික පාපය, කියන්නේ ඒ කාම මිත්‍යාචාරය. මේ සියල්ල අවසානයේ යක්ෂයා තමයි ඒකේ අයිතිකරු වෙන්නේ. හරි, ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා බෙල් සබූබ් කියලා කිව්වා, බාල් සබූබ් කියලා කියනවා. ඒ පරිසිවරු චෝදනා කරා යේසුස් වහන්සේට, යේසුස් වහන්සේ යක්ෂයා නෙලවන්නේ බාල් සබූබ්ගේ බලයෙන් කියලා. බාල් සබූබ් කියන්නේ බාල් කියන්නේ දෙවි යක්ෂයා. එතකොට මේ ඔක්කොම එක බාල් කියන නම ඇත්තටම නියෝජනය කරන්නේ යක්ෂයා, නැත්නම් අයිතිකරු, සියලු දුෂ්ටකමේ අයිතිකරු. දැන් මේ බාල් නමස්කාරය වර්තමානයේ ලෝකේ විශාල ලෙස සිදු වෙනවා. අනිත් එක බාල් නමස්කාර කරනකොට හැම වෙලාවෙම ඒගොල්ලෝ නමස්කාර කරේ කන්දක. ඒ කියන්නේ එලියා කන්දකට අරන් ගියේ බාල් නමස්කාර කරන අය. ඒ කන්දකට ගිනිලා මරන්න ගත්තේ හරක්. ඒගොල්ලෝ පූජා කරන්නේ හරකව. හරි, එතකොට ඒ කන්දට අරන් යන හේතුව ඒගොල්ලෝ හැම වෙලාවෙම උස්සානයක ඉඳලා තමයි මේ දේවල් කරන්නේ. දැන් අපි දැක්කා ගණන් කතාවේ 25 වෙනි පරිච්ඡේදයේ ඊයේ අපි දැක්කා ඊශ්‍රායල් වරුන් කොහොමද කන්දට අරන් ගියේ කියලා. ඒගොල්ලෝ බාල් පියෝර් කියන කන්දට අරන් ගිහිලා තමයි ඒගොල්ලෝ පාපය කරේ. ඒකට හේතුව ඒක නිකන් උස්සානයක්, ඒක නිකන් ස්ටේජ් එකක් වගේ. එතන ඉඳලා කරන දේවල් අනිත් අය බලාගෙන ඉන්නවා. එතකොට මේ ඔක්කොම දේවල් පර්ෆෝමන්සස්, ඒ කියන්නේ කාමක පර්ෆෝමන්සස්, අර ඒ දේවල් නිර්වස්ත්‍රව මේ සියලු පාපය, පාපිෂ්ඨ දේවල් සිදු කරන්නේ හැමෝටම පේන්න. ඉතින් කට්ටියක් ප්‍රේක්ෂකයෝ වගේම බලාගෙන ඉන්නවා. හරි, ඒ තමයි බාල නමස්කාරය. ඒ බාල නමස්කාරය. එතකොට ඊශ්‍රායල් සෙනඟ එතනට ගිහිල්ලා ඒකට සම්බන්ධ වුණා සමහර වෙලාවට. එතකොට එතන ඉන්නවා ස්ටාර්ස්ලා, එතන ඉන්නවා ජනප්‍රිය, එතන ඉන්නවා තරු, ඒ කියන්නේ ප්‍රසිද්ධයි, ගායනා කරන්න පුළුවන් අය, නටන්න පුළුවන් අය, එන්ටර්ටේනර්ස්ලා මේ ඔක්කොම එතන ඉන්නවා. ඒ කාලේ කන්දවුඩ. ඒතර කන්දුඩේ කරන පල්ලෙ ඉඳලා බලාගෙන ඉන්නවා. ඒක උස්තනක් නිසා. ඉතින් අදත් එහෙම තමයි. අද ස්ටේජ් එක තමයි මේ දේවල් ගොඩක් කරන්නේ. උස්තානෙක. එතකොට ඒ දේවල් දිහා බලන් ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. අද ඉන්ටර්නෙට් එක හරහා, එහෙම නැත්නම් ටෙලිවිෂන් එක හරහා, ඒකට ගොඩක් ඔඩියන්ස් එක නැත්නම් ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා ඒ හරහා. ස්වභාවිකව ස්ථානයක ඉන්නවට වඩා, තියටර් එකක ඉන්නවට වඩා. හරි, මේ ඔක්කොම බාල නමස්කාරයෙන් ආපු දේවල්. හරි, එතකොට දැන් ආකර්ෂණය කරගන්න පිණිස, ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න පිණිස ඒ දේවල් කරන එක, විශේෂයෙන්ම අඩ නිර්වතින් නාට්‍යංගනාවන් ඉන්න එක, නටන එක, මේ දේවල් ස්ටේජ් වල එක කරන එක, ඒ බාල නමස්කාර කරන ඒ දවස්වල සිදුවුනේ වෙන විදිහකට. වුණත් අද සිදුවෙන්නේ ඒ දෙයමයි, අර බාල නමස්කාරයමයි, වෙනස් ආකාරයකින්. ඒගොල්ලෝ බාලට කියලා නමස්කාර කරන මේ නමස්කාර කරන ෂෝ එකත් මම ඊයේ ඔයගලන්ට පෙන්නුවේ.
බර්මිංහැම් වල තිබිච්ච පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී ඕපනින් සෙරමනි එකේදී. දැන් මේ තමයි ලෝකේ ක්‍රමය. ලෝකය කතා කරලා කියන්නේ මුදල් තමයි හැම දෙයකම මුල. මුදල් නැතුව ලෝකෙ කිසි දෙයක් කරන්න බෑ. ඒක ලෝකයා ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා ගොඩක් අය ලෝකේ මුදල් හොම්බා යන නැත්තම් මුදල් හොයන ක්‍රියාදාමයකට හසු වෙලා ඉන්නවා. නැත්තම් සිස්ටම් එකකට හසු වෙලා ඉන්නවා. මේ මුදල් හොයන්නේ මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ කියන එක ඒ අය විශ්වාස කරන නිසා. මොකද ඒතර ඒගොල්ලන්ගේ දෙවියෝ වෙන්නේ මුදල. මුදල් තමයි ඒගොල්ලන්ගේ දෙවියෝ. මොකද මුදල් හැම වෙලාවෙම ඒගොල්ලෝ උන දෙයක් කරන. ඒගොල්ලෝ මුදල් හොයන්න පස්සෙන් යනවා. මුදල් ඕගොල්ලෝ දැකලා තියෙනවා සමහරවිට සල්ලි හම්බුනහම ගාලා කිස් කරනවා ඒවා කරනවා. ඒ ඒ ඒ ලෝකේ හැටි. ඒ මුදල් වලට ආසා කරන නිසා. Love of money. ඒක තමයි ලෝකේ ක්‍රමය. හරි. ඒතර යේසුස් වහන්සේ කතා කරලා කියනවා මතේව් 6 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ. මතේව් 6 24 යේසුස් වහන්සේ කතා කරලා කියනවා මේ 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 ක්‍රමය ගැන. ක්‍රිස්තියානි කෙනා කොහොමද ඉන්න ඕනේ කියන එක. යේසුස් වහන්සේගේ දරුවන් කොහොමද ඉන්න ඕනේ කියන එක මේ ලෝකේ. ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කිරීමට කිසිවෙකුට නොපුළුවන්. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් එක්කෙනාට ප්‍රියවන්නේ. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් කෙනා හෙලා දකින්නේ. දෙවියන් වහන්සේට සහ ඔතන තමයි වැරදුන තැන වස්තුව කියලා තියෙනවා. ඔතන වස්තුව නෙමෙයි වස්තුව. ඕකේ තියෙන්නේ මැමොන් කියලා. ඔයා බලන්න ඉංග්‍රීසි. You cannot serve God and mammon. Money නෙමෙයි. Mammon. දැන් mammon කියන එක වස්තුව කියන එක නියෝජනය කරාට මෙමොන් කියන මෙමොනාස් කියන වචනේ එතන තියෙන්නේ ග්‍රීක වචනේ මෙමොනාස් කියන වචනේ. ඒක 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 පර්සනිෆයිඩ් නැත්තම් ඒක ඒක පුද්ගලයෙක් ලෙස හඳුන්වනවා. තේරුණාද? මෙමොනාස් කියලා කිව්වහම මේ ග්‍රීක වචනය එකෙන් අර්ථවත් වෙනවා පුද්ගලෙක්. දෙයකට වඩා. ඒක දෙයක් තමයි, දෙයකුත් තමයි, වස්තුව තමයි, වස්තුවක් එක්ක තමයි. නමුත් ඒක මෙමොන් කියලම දාන්න හේතුව තිබුණේ ඒ පරිවර්තනය කරන අය ඒක ස්පිරිට් එකක් නිසා. හරි. ඒ ඒ ඒ කතාව මුලින්ම ඉදිරිපත් කරේ ක්‍රිස්තු වර්ෂ 300 ගණන්වල සභාවේ පියවරේ හිටපු ඒ කට්ටිය පියවරු ක්‍රිස්තු වර්ෂ 300 ගණන්වල. එතකොට ඒ ඒ ඒ මුල් සභාව කාලයේදී මේගොල්ලෝ හඳුනගත්ත මේ යේසුස් වහන්සේ කියපු මේ මෙමොන් කියන්නේ නිකම් ද්‍රව්‍යයක් නෙමෙයි. ඒ ඒ වස්තුවේ හිමිකාරය. මේ ලෝකේ වස්තුව හිමිකාරය කොයිද? මේ ලෝකයේ සියලු දේ අයිති දෙවියන් වහන්සේට. ඒක අමතක කරන. නමුත් යක්ෂයාක හොරකම් කරගත්තනේ. මොකද ආදම්මික උගස් තිබ්බනේ. හරි. ඒ නිසා මේ 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 ලෝකේ මුදල් කියන මේ වස්තුව තමයි මුදල් කියන දේ. ඒ මුදල කියන දේ මුල් තැනට ඇවිල්ලා තියෙන නිසා මේ ලෝකේ කිසි දෙයක් කරගන්න බෑ මුදල් නැතුව කියන තැනකට ලෝකය ගෙනල්ලා තියෙන නිසා ඒ මුදල පාලනය කරන ස්පිරිට් එකක් ඉන්නවා. මෙමොන් කියන්නේ ඒකට. මෙමොන් කියන්නේ ස්පිරිට් එකක්. ඒකේ මෙමොනාස් කියන වචනේ අර්ථයත් ඒකමයි. පුද්ගලෙක්. ද්‍රව්‍යයකට වඩා පුද්ගලෙක්. එතකොට යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ මෙමොනාස්ටයි දෙවියන් වහන්සේටයි දෙන්නෙකුට සේවය කරන්න බෑ. දෙන්නෙකුට සේවය කරන්න බෑ. ඔයා යේසුස් වහන්සේට ආදරෙයි නම් ඔයා මෙමොනාස්ට සේවය කරන්නේ නැහැ. සල්ලි වලට සේවය කරන්නේ නැහැ. මුදල් අදාළ වෙන්නෙත් නැහැ. එතන. හරි. එතකොට මුදල් අදාළ වෙන්නේ නැහැ එතනට. මෙමොනාස් කියන්නේ ඇත්තටම ස්පිරිට් එකක්. ඒ ස්පිරිට් එක අද කාලේ චර්ච් එක ඇතුලේ ක්‍රියා කරනවා. මම එතනට තමයි එන්නේ. මම එතන තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ. හරි. මෙමොනාස් කියන එක. අපි ආපහු කියවමු මේ පදේ. ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්නට නොපුළුවන් එක්කෙනෙකුට වෛර වී අනිත් කෙනාට ආදරය කරන එක්කෙනෙකුට ආදරය කරන අනිත් කෙනාට වෛර වෙනවා
දෙන්නෙකුට සේවය කරන්න බෑ. ඔයාගේ 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 අවධානය දෙපැත්තකට යන්න බෑ වෙන දෙයක් කියනවා. දැන් පොඩ්ඩක් මෙතන සිහි කරගමු. එලියාව. එලියා මොකද කතා කරලා කිව්වේද? බාල්ගේ ප්‍රොපේතවරු එක පැත්තක ඉඳද්දි එලියා කතා කරලා කියනවා, බාල් දෙවියන් වහන්සේ නම් ස්වාමින් වහන්සේ නම් එයාට සේවය කරන්න. දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ නම් එයාට සේවය කරන්න. ස්වාමිවරු දෙන්නෙක් ඉන්න බෑ. කල්පනා දෙකක් අතර හිර වෙන්න බෑ. ස්වාමිවරු දෙන්නෙක් ඉන්න බෑ. එක්ක බාල්, එක්ක මුදල්, එක්ක වස්තුව, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ. හරි. අද සභාවේ ගොඩක් වෙලාවට අපි දකින්නේ මේ යේසුස් වහන්සේව, අපේ ස්වාමි වූ යේසුස් වහන්සේව රිප්ලේස් කරලා තියෙනවා මෙමොන්. මොකද ගොඩක් අය සභාවට යන්නේ යේසුස් වහන්සේ හොයාගෙනට වඩා සල්ලි හොයාගෙන, සඵලත්වය හොයාගෙන, ආශිර්වාදය කියලා ඒගොල්ලෝ සදහස් කරන සඵලත්වය, මුදල්, වස්තු එකතු කිරීම, මුදල් හොයවීමේ පරමාර්ථය. ඒ නිසා මොකද කරන්නේ? ඒ බාල්ගේ ප්‍රපේතවරු අද ක්‍රිස්තියානි ස්වරූපයෙන් මනුෂ්‍යයන්ව ඒගොල්ලන්ට ආකර්ෂණය කරගනිමින් ඉන්නවා සල්ලි පෙන්නලා. සල්ලි පෙ ඔගොල්ලෝ දන්නවා, මම අමුතින් කියන්න ඕනේ නැහැ. මම ඊයේ කිව්වනේ. ඒගොල්ලෝ උගන්වනවා ශුද්ධාත්මයන් වහන්සේ සල්ලි වලට ආදරය කරනවා. Holy Spirit loves money. ඒගොල්ලන්ගේ ඉගැන්වීමේ බාල් කියන මේ බාල්ගේ ප්‍රපේතවරු උගන්වන දේ. හැබැයි අපි ශුද්ධාත්මයන් වහන්සේ සල්ලි වලට ආදරේ නැහැ. නෑ. මොකද සල්ලි වලට ආදරය කිරීම, මුදල් වලට ආදරය කිරීම සියලු දුෂ්ටකමේ ආරම්භයයි. ශුද්ධාත්මයන් වහන්සේ දුෂ්ටකමේ ආරම්භය නෙවෙයිනේ. පැහැදිලි නේක? ඒතර මේ බාල්ගේ ප්‍රපේතවරු කියනකොට සභාව ඇතුලේ ඉඳගෙන මුදල් ඒගොල්ලන් මුල් කරගෙන මුදලට මිනිස්සුන්ව නමස්කාර කරන්න ගෙනියනකොට, මුදලට ආශාවක් ඇති කරනකොට, වස්තු තෘෂ්ණාව ඇති කරනකොට මිනිස්යන් තුල එතන ක්‍රියාත්මක වෙන්නේ බාල්. මෙමොනාස් මේ දුෂ්ටකමේ ආත්ම. ඒ නිසා මේ බාල්ගේ ප්‍රපේත උරුමුළු ලෝකේ පුරම විසිරී සිටිනවා. ලංකාව විතරක් නෙමෙයි, මුළු ලෝකේ පුරා. ඒගොල්ලෝ සල්ලි උඩ පීනනවා, ඒගොල්ලෝ සල්ලි විසි කරනවා, ඒගොල්ලෝ ගොඩාක් දේවල් කරනවා. ඒගොල්ලන්ගේ වස්තුව ප්‍රකාශ කරනවා, ඒගොල්ලෝ ප්ලේන් වලින් යනවා, ගොඩාක් මම කතා කරන්නේ ලෝකේ. එතකොට ඒ කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියනවා නම්, චර්ච් එක බිස්නස් එකක් කරගෙන, චර්ච් එක ව්‍යාපාරයක් කරගෙන, තවදුරටත් චර්ච් නෙමෙයි මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන, තමාව කුරුසපත් කරගෙන දිනපතා කුරුසිය රැගෙන එන පණිවිඩය නෙමෙයි දෙන්නේ, ව්‍යාපාර ඇති කිරීමේ පණිවිඩය, බිස්නස් කරන්න. ඒ බාල්ගේ ක්‍රමය, ඒක ලෝකේ ක්‍රමය, ඒක ලෝකේ සිදුවෙන ක්‍රමය. ලෝකේ තමයි ව්‍යාපාර ඇති කරගෙන සංවිධාන බිහි කරගන්නේ. එනිසා මේ ලෝකේ ක්‍රමය එහෙම තියෙනවා. යේසුස් වහන්සේ අනතුරු අඟවනවා ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්නට නොපුළුවන්. ඉතින් අපිට තෝරා ගැනීමක් තියෙනවා. යේසුස් වහන්සේ දෙන තෝරගන්න. බාල්න, මෙමොනස්න එයාට සේවය කරන්න. දෙවියන් වහන්සේ නම් දෙවියන්සේට සේවය කරන්න. ස්වාමිවරු දෙන්නෙක් ඉන්න බෑ. ඉතින් එලියා විතරක් නෙමෙයි, යේසුස් වහන්සේ දුන්නා තෝරා ගැනීමක්. තෝරගන්න. මේ දෙකම යන්න බෑ. එතකොට යේසුස් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි ලෙස කියනවා, ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස කියනවා, තෝරා ගැනීමක් තබා ගන්න. හැබැයි ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස තව දෙයක් කිව්වා. 1 තිමති 4 එකේ අවසාන කාලයේදී, අපි මේ ඉන්නේ අවසාන කාලයේ මගේ සහෝදරයා. ඒ අවසාන කාලයේදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම් නෙමේ, ඉගැන්වීම, යක්ෂයන්ගේ ඉගැන්වීම, ටීචින්ස්. හරි. එතකොට ඩොක්ටරින්ස් ඇත ටීචින්ස් ඉගැන්වීම් නිසා
සලකා ඒව ගැන සලකා බලලා ඒවට අහුවෙලා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස කියනසේක. එතකොට මේ රැවටිලි කාරකමේ ආත්ම මේ අය රවටනවා. මේ අය ප්‍රකාශ වෙන්නේ අස්ටාස්ලා වගේ ආකර්ෂණීය ලෙස. කඳු උඩ ඒ මිනිස්සු ආකර්ෂණ ලෙස මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න ඒගොල්ලෝ මන් දන්නේ මොනවා දේවල් ඒ දවස්වල කරාද කියලා. අද නම් හොඳ දිලිසෙන ඇඳුම් ඇඳගෙන දිලිසෙන විදිහට ඇඳගෙන මේ ලෑස්ති වෙලා ඒ දේවල් දාගෙන මේකප් මන් දන්නේ විවිධාකාර විදිහට මිනිස්සුන් ආකර්ෂණය කරලා තව ලයිට් දාගෙන මිනිස්සුන් ආකර්ෂණය කරගන්න පර්ෆෝමන්ස් එකක් කරනවා, එන්ටර්ටේන්මන්ට් එකක් දෙනවා. ඒ එන්ටර්ටේන්මන්ට් එක තුල බාල්ගේ ඉගැන්වීම උගන්නනවා. මොකද්ද? සල්ලි හොයන්න, මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ, මුදල් ඕනේ අපිට කියලා අන්තිමට දෙවියන් වහන්සේවත් මුදලට ගාගෙන යේසුස් වහන්සේගේ නාමෙන් මුදල් උපයන මාර්ග හදාගෙන බයිබලයේ ඔකට පවුලතුමා කියන්නේ බඩ ගොස්තරකාරය. ඔවුන්ගේ දෙවියෝ බඩ, ඔවුන්ගේ දෙවියෝ මුදල්. දැන් මුදල් මුල් කරගත්ත මේ වගේ පණිවිඩ අපිට ඕන තරම් අහන්න තියෙනවා සභාව ඇතුලේ. ඒ අය හාස්කම්, බොරු හාස්කම් ඉදිරිපත් කරනවා, බොරු හාස්කම් කරනවා. අමතක කරන්න එපා, යක්ෂය හාස්කම් කරනවා. එලිදරව් පොතේ පැහැදිලිව තියෙනවා මොකද්ද කරන්න කියලා. දෙක තෙසලෝනික පොතේ ඔහු කරන බොරු හාස්කම් නිසා මිනිසුන්ව රවට්ටනවා කියලා තියෙනවා. ඒ බොරු හාස්කම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය විසින් කරනු ලබනවා. ඒ හාස්කම් කරන කොටගෙන මිනිසුන්ව රවට්ටනවා. ඉතින් මේ අය කතා කරන්නේ හාස්කම ගැන, බොරු හාස්කම් ගොඩක් වෙලාවට, සැබෑ හාස්කම් නෙමෙයි. ඒ බොරු හාස්කම තුල මනුෂ්‍යයන්ව ආකර්ෂණය කර තව තව වෙන වෙන ආකාර වෙන වෙන ක්‍රියාමාර්ගවලින් උපක්‍රමවලින් මනුෂ්‍යයන්ව ආකර්ෂණය කරලා ඒ මනුෂ්‍යයන්ව යොමු කරනවා මුදල් දිහා බලන්න. හරි, ඒගොල්ලෝ මේ දවස්වල කතා කරනවා මේ පිපිදීමෙන්නේ සල්ලි වලින් ව්‍යාපාරිකයන්ගේ. විශ්වාස කරන මිනිසුත් ඉන්නවද වන්න? ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමෙන් ඇති වුණු පිබිදීම පෙන්තකොස්ත දවසේ ඊට වඩා බලවත් ලෙස උන්වහන්සේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන කරන්න ලෑසි කරලා තියෙද්දි මේ බාල්ගේ සල්ලි වලින් මේ දේවල් වෙනවා කිව්වහම ඒක විශ්වාස කරන අයත් ඉන්නවද කියලා මට සැකයි. මිනිස්සු රැවටෙනවා. මොකද මුලාවේ ක්‍රියාත්මක. අර කතරම දෙකුවානේ මුලා කරවන ආත්ම. මිනිසුන්ව මුලා කරවන. රවටන ඩිසීවිං ස්පිරිට්ස්. මිනිස්සු අන්ධ වෙලා විතරක් නෙමෙයි මිනිස්සු අර මොකකටද අහුවෙලා වගේ, ට්‍රාන්ස් එකකට අහුවෙලා, මායාවකට හසු වෙලා, මායා බන්ධන වගේ. එතනින් එහාට පේන්නේ නැහැ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අන්ධ වෙලා මායාවෙන්. බයිබලයට සම්පූර්ණ විරුද්ධයි. හැබැයි බයිබලේ කියනවා කියලා තමයි කියන්නේ. එනිසා අද කාලේ බාල්ගේ ඉගැන්වීම සභාව ඇතුලේ උපරිමයෙන්ම සිදුවෙනවා. ඒ වගේම මුලා කරවන ආත්ම සභාව ඇතුලේ උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මගේ සහෝදරය සහෝදරිය, මේ නිසා රැවටීම කරන කොටගෙන මේ බොරු ව්‍යාජ ඉගැන්වීම ඩොක්ටරින් එක, බාල්ගේ ඉගැන්වීම කරන කොටගෙන අද සභාවේ බොහෝ දෙනෙක් ඇදහිල්ලෙන් වැටමින් සිටිනවා.
වැටමින් සිටිනවා. එනිසා තේරුම් ගන්න බාල්, බාල්ගේ ක්‍රමය මොකක්ද? දෙවියන් වහන්සේගේ ක්‍රමය මොකක්ද? දෙවියන් වහන්සේ ඔබට මේ ලෝකේ කාරණාවල් සපයනවා. මම කතා කරලා කිව්වනේ නේද, කොලොස්පති නේද. දැන් ඔබ දන්නවද මේ බාල්ගේ ක්‍රියාව මනුෂ්‍යයන් පාපයට පොළඹවනවා? හරියට අර ඊශ්‍රායසෙනක බාල් නමස්කාර කරන්න ගියා වගේ ඒ කඳුවලට. අද ඒ උස්තරට දාලා පෙන්නුවහම ඒව කැපී පෙනෙන විදිහට ප්‍රසිද්ධියක් ලැබෙනකොට මිනිස්සු එකට ආකර්ෂණය වෙනවා. ඊශ්‍රායසෙනක තමයි, දෙවියන් වහන්සේගේ සෙනක තමයි රැවටෙනවා. යේසුස් වහන්සේ අවසාන කාලය ගැන කතා කරනකොට මතේ 24 ඉස්සල්ලාම කතා කරලා කිව්වේ, කිසිවෙක් නුඹලාව නොරවටන පිණිස වග බලා ගන්න. මොකද උන්වහන්සේගේ නාමයෙන් ගොඩක් අයනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි මේ ඔක්කොමලම කතා කරන්නේ. මේ බාල්ගේ ප්‍රපේතවරු ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. එනිසා හඳුනා ගන්න, ඒ අයගේ වචනවල නෙමෙයි, ඒ අයගේ ඵල දිහා බලන්න. එයාගේ ඵල, එයාගේ ක්‍රියාව දිහා බලන්න. එයාගේ ක්‍රියාව. ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වේ, සභාව ඇතුලේ තියෙන ඒ බාල් නමස්කාරය එළිදරව් කරන්න. ලෝකේ තියෙන බාල් නමස්කාරය මොකද්ද කියලා මම ඊයේ හඳුන්වා දුන්නා. නමුත් සභාව ඇතුලේ බාල් නමස්කාරය, අද සභාවන් කොච්චරක මුදල් ගැන කතා කරනවද? අපිට මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා, අපිට අර ප්‍රොජෙක්ට් එක තියෙනවා, මේ බිල්ඩින් ප්‍රොජෙක්ට් එක තියෙනවා, මේවා තියෙනවා මුදල්. ඒ නිසා අපිට මුදල් ඕනේ, මුදල් දෙන්න. මං ඊයේත් කිව්වා, මුදල් ඉල්ලන අය ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම මුදල් ඉස්සරහට දාන අය ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම මම කිව්වා, මුදල් දෙන්න හදන අය ගැනත් පරිස්සම් වෙන්න. මුදල් දෙන්න හදන අය ගැන පරිස්සම් වෙන්න. මම ඔබට පොඩි සාක්ෂියක් කියන්නම්. මේක මම මගේ කන් දෙකට අහපු සාක්ෂියක්. මේ ලංකාවට මෑත කාලේදී ආපු, අප්‍රිකාවෙන් ඉඳලා ආපු, මෑත කාලේ නෙවෙයි අවුරුදු කීපයක් වෙනවා, ඒක දේවදාසේ කියපු කතාවක්. එයා ඉස්සර යක්ෂ නමස්කාර කරපු කෙනෙක්. එයා ඉස්සර ලූසිෆර්ගේ ඒජන්ට් කෙනෙක්, ඒජන්ට්වරයෙක්. ලූසිෆර් කෙලින්ම ලූසිෆර්ගේම ඒජන්ට් කෙනෙක්. ලූසිෆර් දවසක් එයාට දුන්නලු මිෂන් එකක්, මට මතකද උගන්ඩාවේ. ඒගොල්ලන්ට යක්ෂයාට ක්‍රියා කරන්න අනිත් රටවල් එක්ක ඇවිල්ලා මේ යක්ෂයාට ක්‍රියා කරන්න බාධාවක් තියෙනවා කියලා ලූසිෆරයාට කිව්වා. පස්සේ එයා ගිහිල්ලා බැලුවලු මොකද්ද කියලා. බලනකොට එක සභාපාලකවරෙක් 20 ගණනක් කට්ටිය එකතු කරගෙන, වැඩිපුරම කාන්තාවන් එකතු කරගෙන නිරාහාරව යාඥා කරනවා යක්ෂයාගේ ක්‍රියාවට විරුද්ධව. මේ අයට ඒක නිසා මේ ලූසිෆර්ට මේ අය තුලින් ක්‍රියා කරන්න බෑ, එතන ක්‍රියා කරන්න බෑ, මොකද මෙයාගේ යාඥාව බලවත් නිසා. ඒතර මෙයාට කිව්වලු මේකට ගිහිලා විසඳුමක් කරන්න කියලා. මෙයා මොකද නද කරලා තියෙන්නේ? එයා ක්‍රිස්තියානි කෙනෙක් විදියට වෙස් බලාගෙන ඇමරිකාවේ ඉඳලා, එයා කළු ජාතිකයෙක්, අප්‍රිකානු ජාතිකයෙක්. කාවද සභාපාලකවරේ කරහා සභාපාලකවරුන්ගේ රැස්වීමක් කැඳවලා එයා සභාපාලකවරුන්ට රැස්වීමක් කරලකෝ, අපි ඇමරිකාවේ සංවිධානයක් එහෙම කියලා අපි සභාවලට උදව් කරනවා කියලා අර යාඥා කරන, නිරහරව යාඥා කරන සභාපාලකතුමා උදැන්ට ගෙන්නගෙන එයා හොඳ ලස්සන කතාවක් කරලා, ආකර්ෂණීය කතාවක් කරලා
කටට සල්ලි දුන්නා. ඒගොල්ලන්ගේ චර්ච් හදාගන්න. මේ සභාපාලකතුමාටත් මේ ලූසිෆර්ගේ බාල්ගේ සල්ලි දුන්නා. හරි. මේක සත්‍ය කතාව. මේ බාල්ගේ සල්ලි අරගත්ත වෙලාවේ එයා බාල්ට යටත් වුණා. නොදැනගත්තත්. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා ඒගොල්ලන්ට පුළුවන් වුණාලු ඒ රටේ යක්ෂගේ ක්‍රියාව කරන්න. මොකද අර යාඥාව එහෙම් පිටින්ම අකර්මණ්‍ය වුණා. ඒ නිසා දේවදාසයන්ට මම කියනවා වාකාගෙන සල්ලි ගන්න කියන එක පරිස්සම් වෙන්න. මොකද බාල්ගේ සල්ලි වලින් දෙවියන් වහන්සේගේ දේ කරන්න බෑ. දෙවියන් වහන්සේ සපයයි එකට. එකට මාර්ග උන්වහන්සේට තියෙනවා සපයන්න. එයා මත විතරක් යැපෙන්න. දෙවියන් වහන්සේ මත යැපෙන්නේ නැතුව සල්ලි මත යැපෙන තැන ක්‍රියා කරන්නේ බාල්. යේසුස් වහන්සේව රිප්ලේස් කරනවා බාල්. මොකද ඔයා යේසුස් වහන්සේ මත යැපෙන්නේ නැතුව ලෝකයයි වගේ මුදල් මත යැපෙන්න ගත්තා. අපිට මුදල් අවශ්‍යයි. මමත් මුදල් පාවිච්චි කරනවා. මුදල් කියන්නේ අපේ ටූල් එකක් නිසා. අපේ ආයුධයක් නැත්නම් අපේ ටූල් එකක්. ආයුධ කියලා කියන්නේ උපකරණ තියෙන පාවිච්චි කරන ස්කෘපිනියනක්, මිටියක්, අඬුවක් වගේ අන්න ටූල් එකක්. මිස මුදල් මගේ මාස්ටර් නෙමෙයි. මුදල් අපේ ස්වාමියා කරගත්ත මොහොතේදී ඔයා බාල්ට යටත් වෙනවා. නිසා හදවතේ පරිස්සම් වෙන්න, මුදලට යට නොවෙන්න. මේ 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 අන්තිම මේ කාලයේදී නැත්නම් මේ අවුරුදු ගණන් වලදී ඒ වගේ බොහෝ අවස්ථා මට ඇවිල්ලා තිනවා මුදලට යට වෙන්න. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් මට මට පොඩි එහෙමෙන් මේකුත් ආවා මේ මුදල් ගැන මට කතා කරන්න කියලා. මම බය නැහැ. මම කවදාවත් කිසිම කෙනෙක්ගේ සලිලල නැහැ. මම අපේ සමහර අයත් එක්ක මම සාකච්ඡා කරන අපේ චර්ච් එක ඇතුළේ ඉන්න නායකයොත් එක්ක සමහර වෙලාවට කාටරි උපකාරයක් කරන්න. කාටරි උපකාරයක් කරන්න. සභාවට නෙමෙයි කාටරි උපකාරයක් කරන්න. අපි චර්ච් එක ඇතුලේ ඉන්න වැඩි මහල්ලොත් එක කතා කරන්න. එච්චරයි. වෙනත් එක්ක නෙමෙයි. එනිසා පරිස්සම් වෙන්න. මුදල් ඉස්සරහට දාගත්ත ගමන් එතන ක්‍රියා කරන්න බෑ. එනිසා මුදලට වස්තුවට ආශාව ඇති වුණොත් ඔයා ඒක අතහරින්න අකමැති වෙනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් වාට අතහරින්න බැරි මොන හරි දෙයක් තියෙනවා නම් ඒක රූප නමස්කාරය. දෙවියන් වහන්සේට දෙන්න ඕන ස්ථානය වෙන තැනකට දීලා තියෙනවා නම් ඒක රූප නමස්කාරය. කොලොස්සි 3:5 එබැවින් පොළවේ තිබෙන ඔබ සැමගේ අවයවයම් එනම් වෛශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් දෙයියන්ගේ බබීට මම ඉංග්‍රීසියෙන් කියවන්න සිංහලක සම්පූර්ණ වැරදි. Therefore put to death your members which are on earth: fornication, uncleanness, passion, evil desire, and covetousness, which is idolatry. Mesiyalla nam rupa namaskarayai. The meke thiyena rupa namaskara rupa vendimma wu tannawan nasanna kiyala sampurna garadi arthayak denne. Sampurna garadi arthayak denne single eke. Sama wenna sahodarin. Obage avayavayan me polave avayavayan mara damanna. ඒ කියන්නේ වෛශ්‍යාකම, අපිරිසිදුකම, කාම රාගය,
දුෂ්ට ආශාවන් ඒ වගේම අන්වස්තුවට ආශා කිරීම කවචස්නස් කියන්නේ අන්වස්තුවට ආශා කිරීම මේ සියල්ල රූප නමස්කාරයට සමානයි මේ සියල්ල රූප නමස්කාරයට සමානයි which is idolatry මේ සියල්ල රූප නමස්කාරයට සමානයි එතකොට රූප නමස්කාරය තමයි දෙවියන් වහන්සේට දෙන්න ඕන තැන ඔයා යමකට දෙනවා නම් ඒ රූප නමස්කාරය ඒක කාම රාගය වෙන්න පුළුවන් ඒක කාම ආශාව වෙන්න පුළුවන් එක්ක වෙන දෙයකට ආස වස්තුවට ආශාව වෙන්න පුළුවන් මොනවා හරි දෙයකට ඒ අද වෙලා තියෙන්නේ ගොඩක් වෙලට සබාව ඇතුලේ මොකක්ද දන්නවද යේසුස් වහන්සේ ගැන කතා කරනවාට වඩා සල්ලි ගැන කතා කරනවා මනි 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 සල්ලි දෙන්න සල්ලි ගන්න සල්ලි හදන්න සල්ලි වවන්න සල්ලි සඵලත්වය යේසුස් වහන්සේ ගැන කතා කරනවා ටික නැත්තම් බෑනේ මිනිසුන්ව තියාගන්න රවට්ටන්න බෑනේ ඒ තනි කර බාල් ගේ ගැන්වීම එක අද ලෝකේ මිනිසු කරන්නේ ඒකයි සල්ලි පස්සේ යන්නේ ඒතර ක්‍රිස්තියානි කෙනයි ලෝකේ කෙනා අතර නිසානේ ලෝකේ කෙනා සමහරවිට මෙතනට එනවා ඉක්මනට සල්ලි ටිකක් හම්බ කරගන්න ඉක්මනට ගොඩ යන්න පුළුවන් කියලා ගොඩ යන්නේ කොහටද? ගිනිවිලට. මොකද යේසුස් වහන්සේගේ පණිවිඩය තුළ සල්ලි හම්බ කරන එක ගැන කතා කරන්නේ නැහැ. උපමා දෙකක් ගත්තත් තලෙන්ත කියලා. හරිද? ඒකත් අරගෙන ඒකත් ප්‍රොස්පරිටි එකට දාගෙන. යේසුස් වහන්සේ කතා කරන්නේ පොහොසත් වෙන එකක් ගැන නෙමෙයි. පොහොසත් තරුණයා ගැන යේසුස් කියපු කතාව දන්නවනේ නේද? පොහොසත් තරුණයට මොකද වුනේ කියලා. යේසුස් මොකද කිව්වේ? වාසන්තක සියල්ල දීලා එන්න මාත් එක්ක කියලා කිව්වා. කොච්චර ලස්සන අවස්ථාවක්ද මේ මනුස්සයාට. යේසුස් වහන්සේත් එක්ක යන්න, එයාත් එක්ක අනුගමනය කරන්න, එයාගේ අනුගාමිකයෙක් වෙන්න. මේ මනුස්සයා දුකෙන් ගියායි. එයාට ගොඩක් වස්තුව තියෙනවා, ඒවා දෙන්න බෑ. ඒවා අතාරින්න බෑ. ඒ කියන්නේ ආ දෙවියන් වහන්සේට වඩා වස්තුවට ආසා කරනවා. අතත් ගොඩක් අය එහෙම තමයි. දෙවියන් වහන්සේට වඩා යේසුස් වහන්සේට වඩා වස්තුවට ආශා කරනවා. එනිසා මෙතනට සමහරට එනව සල්ලි හම්බ කරගන්න චර්ච් එක ඇතුළට. එහෙම නැත්තම් චර්ච් එකේ ඉඳලා සල්ලි හම්බ කරන්න කියලා එළියට යනවා. නෑ. දෙවියන් වහන්සේ තුල මේ ගමන යනකොට මගේ ආදරණීය සහෝදරයා සහෝදරියා අපි සම්පූර්ණ දෙවියන් වහන්සේ මත විතරක් යැපෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ මත නැතුව අපි සල්ලි මත යැපෙනවා නම් දේවල් කරන්න. එතන ක්‍රියා කරන්නේ බාල. එනිසා සභාවේ දෙයක් කරන්න. වාට ක්‍රිස්තියානි දෙයක් කරගන්නවට සල්ලි නැත්තම් වාද වෙනස මත යැපෙන්න. සල්ලි මත යැපෙන්නපා. සල්ලි මත යැපෙන්නපා. දවස මත යැපෙන්න. උනාසල උන දෙයක් කරන්න පුළුවන්. සල්ලි වලට සියල්ල කළ හැක. ඒක තමයි ලෝකේ ස්ලෝගන් එක. Money can do anything. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැක කියලා. ඔබ මොකද විශ්වාස කරන්නේ? සල්ලි වලට සියල්ල කළ හැකද? දෙවියන් වහන්සේට සියල්ල කළ හැකද? මං කියනවා අද යක්ෂයා මොකද කරලා තියෙන්නේ කියලා. දෙවියන් වහන්සේ ළඟට ගිහිලා සල්ලි ඉල්ලනවා සියල්ල කරගන්න. දෙවියන් වහන්සේ සපයනවා. උන්වහන්සේ ආශිර්වාද කරනවා. හැබැයි යැපෙන්නේ ඒ දෙන ආශිර්වාදය හෝ මුදල් මත නෙමෙයි, යැපෙන්නේ දෙවියන් වහන්සේ මත. අපි බලන්න ඕනේ තෑග්ග දිහා නෙමෙයි, තෑග්ග දෙන දෙවියන් වහන්සේ. අද gift එක දිහා බලනවා giverව අමතක කරලා, දෙන කෙනාව අමතක කරලා, සුළු කරලා දෙන දේ ගැන ඇස් යොමාගෙන ඉන්නවා. ඒක තමයි බාල්ග ක්‍රමය. වස්තුවට තෘෂ්ණාව, මුදල් වලට තියෙන ආසාව. Love of money is a root of all kinds of evil.
ශුද්ධාත්මයන් වහන්සේ මුදල් වලට ආසා කරන්නේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. ඒක බාල්ගේ ඉගැන්වීමක්. ඒක යකාගේ ඉගැන්වීමක්. එනිසා බාල්ගේ ගුරුකම් වලට යක්ෂයාගේ ඉගැන්වීම වලට හසු වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මට කරන්න කිව්වේ සභාව ඇතුලේ තියෙන බාල නමස්කාරය. යේසුස් වහන්සේ කියපු විදිහට ස්වාමීන් වහන්සේ දෙනෙකුට සේවය කරන්න බෑ. වහිත ඇතුලෙන් එක්කෙනෙකුට තමයි ආදරය කරන්නේ. අද සභාව ඇතුලේ වෙලා තියෙන දෙනෙකුට සේවය කරන්න හදනවා. යේසුස් වහන්සේටත් සේවය කරමින් මුදල් ගැන පස්සේ යමින් මේ දෙකම කරගෙන සභාව ඇතුලේ ඉන්න හදනවා. හිත ඇතුලෙන් ඔයා එක්කෙනෙකුටයි ආදරේ. එනිසා වාට පුළුවන් නම් බය නැතුව අර මුදල් වලට තියෙන ආදරේ අතාරින්න. ඔයා අනිවාර්යයෙන්ම සේවය කරන දෙවියන් වහන්සේට අන්න එතකොට ඒ දෙවියන් වහන්සේ වගේ සියලු දේ බලා ගන්නවා. දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයනන් සියල්ලන උඹට දෙනු ලැබේ. මම ඒක අත්දකිනවා. මම සියල්ල අතහැරලා දෙවියන් වහන්සේ ළඟට ආවහම උන්වහන්සේ මට සියලු දේ දුන්නා. තාමත් දෙනවා. හැබැයි මං දෙන දේ ගැන බලන්නේ නැහැ. මට gift එකට වඩා මට give වටිනවා. එනිසා මං වාට කියන්නේ ලැබෙන දේට වඩා දෙන කෙනා වගේ කරන්න. දෙන කෙනාව සොයන්න. දෙන කෙනාට ලං වෙන්න. එයා වාගේ ගැන බලාගනි. බලාගත්තේ නැතත් වට පුළුවන් වෙනුනේ යාට ආදරේ කරන්න. බලාගත්තේ නැතත් වට පුළුවන් වෙනුනේ ආදරේ කරන්න. අත්දැකීමෙන් කියන්නේ මම මගේ ජීවිත කතාව මගේ මේ මිනිස්ට්‍රි එකේ කතාව විශේෂයෙන්ම විවාහයෙන් පස්සේ යේසුස් වහන්සේ ළඟට ආවට පස්සේ කතාව මම ළඟදීම ෆිල්ම් කරන්න යනවා. ඒක මම ඔයගලොත් එක්ක බෙදා ගන්නවා. ඒකේ දැනගන්නේ අපි කොහොමද මේ කතා කරන වචන ක්‍රියාවට නැංගුවේ කියලා. මේවා තියරු නෙමෙයි. මේවා ප්‍රැක්ටිකල් කරලා කතා කරන දේ. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තයි. ඒ නිසා කිසිම විදියකින් බාල් ළඟට දුවන්න එපා. කිසිම විදියකින් බාල්ගේ පස්සේ යන්න එපා. කිසිම විදියකින් සල්ලි පස්සේ යන්න එපා. මුදල් පසුපස හඹා යන්න එපා. දෙවියන් වහන්සේගේදී දෙවියන් වහන්සේ මත යැපෙමින් කරන්න. අන්න එතකොට උන්වහන්සේ ප්‍රසන්නයි. අපි යාකොබ් පොතේ 4:4 කියවමු අවසාන වශයෙන්. යාකොබ් 4:4 හතරේ හතරේ හතරට ඉඳලා අපි 4:1 කියවමු සම්මානෙ. 4:1 ඉඳලා යනවා. කමක් නැහැ 4:1 ඉඳලා යනවා. ඔබ සැම අතරේ යුද්ධත් දබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුලෙහි යුද්ධ කරන ඔබ සැමගේ තෘෂ්ණාවලින් නොවේද? අපේ යුද්ධයක් තියෙනවා, සටනක් තියෙනවා. ඒවා එන්නේ කොහෙන්ද? අපේ අවයවයන් තුලෙහි යුද්ධ කරන මනුෂ්‍යගේ තෘෂ්ණාව, හරි, ආශාව, desires, pleasure. අපි සතුටු වෙන පිණිස desire එක, ආශාව ඇති කරගන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ සැම ආශාවන්නෝය, නමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනී මරන්නෝය, ඊර්ෂ්‍යාවන්නෝය, නමුත් ලබා ගන්නට බැරිවන්නේය. ඔබ සැම දබරද යුද්ධද කරන්නෝය, ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය. ඊට පස්සේ ඔබ සැම ඉල්ලන නමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. තෘෂ්ණාවෙන් ඉල්ලන දේ ඔයාට ලැබෙන්නේ නැහැ දෙවියන් වහන්සේගෙන්. තෘෂ්ණාවෙන් කතා කරන, අහංකාරව කතා කරන, තෘෂ්ණාවෙන් අනිත් මිනිසුන්ට තෘෂ්ණාව ඇති කරවන කතා කරන අය ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. මොකද තෘෂ්ණාවෙන්
වියදම් කරන්න ඔයා වැරදි අරමුණක් ඇතුව ඉල්ලන නිසාට ලැබෙන්නේ නැහැ කියලා දිනවා. දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. මොකද අර කෙනා දිහා බලලා ලෝකේ ඉන්න අනිත් අය දිහා බලලා අපි උත්සාහ කරනවා ඒ අය වගේ වෙන්න. ඒක නිසා මොකද වෙන්නේ ඊළඟ පදේ 4:4. ඒක තමයි මට ඉස්සෙල්ලා දාන්න ඕනේ. කාම මිත්‍යාචාරික තැනැත්තෙන්. ඒ කියන්නේ කාම මිත්‍යාචාරය කියලා කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ මත යැපෙන්නේ නැතුව මුදල් මත යැපීම කාම මිත්‍යාචාරය. ස්පිරිචුවල් ඇඩල්ට්‍රි. ඉස්සෙල්ලා රූප නමස්කාරය දැන් කියනවා මේක කාම මිත්‍යාචාරය. මොකද ලෝකේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව ඔබ සැම දන්නේ නැද්ද? ලෝකේ සමග මිත්‍රකම මොකද ලෝකේ ක්‍රමය බාල් වික්‍රමය. ତୁර ඔයා ඒක තුලට ඇතුල් වෙනවා නම් බාල්ගේ ක්‍රමයට ඔයා ඇතුල් වෙනවා නම් ඔයා ලෝක ක්‍රමයට එක්ක මිත්‍ර වෙනවා. ତୁර ලෝක ක්‍රමයට එක්ක මිත්‍ර වෙන කෙනා දෙවියන් වහන්සේට හතුරෙක්. යාකෝබ 4:4 කියන්නේ ආපහු දාමු අපි ඒක. ඉතින් පොඩක් ආපහු මම පොඩි ඉතුරු ටික කියවන්න. නමුත් එබැවින් කවරෙකු නමුත් ලෝකයට මිත්‍රවන්ට කැමැත්තේ නම් ඔව් දෙවියන් වහන්සේගේ සතුරෙක් වන්නේ. කවරෙක් නමුත් ලෝකයට මිත්‍රවන්ට කැමැති නම් ආස වෙනවන උනන්දුවක් තියනවන වෙන්නම ඕනේ. උනන්දුවක් තියනවන අන්න එයා දෙවියන් වහන්සේට හතුරෙක්. තෝරා ගැනීම මේකයි. මෙන්න මේකයි තෝරා ගැනීම. ඔයා මේ ලෝක ක්‍රමයට යනවද දෙවියන්සේගේ ක්‍රමයට යනවද? මොකද ලෝක ක්‍රමයේ තියෙන්නේ බාල්ග ක්‍රමය නිසා. බාල්ග ක්‍රමය නිසා. ලෝක ක්‍රමයේ බාල්ග ක්‍රමය නිසා. ඔයා ලෝක ක්‍රමයට යනකොට ඉන් අදහස් කරන්නේ බාල් ළඟට යනවා කියන එකයි. දෙවියන්සේකට කැමති නැහැ. ඒකට කැමති නැහැ. තිරිස එතනට යන්න එපා. එතනට යන්න එපා. දෙවියන් වහන්සේ මත යැපෙන්න හැම දෙයකදීම උන්වහන්සේ විශ්වාසවන්තයි. කවදාවත් ඔයාව ලැජ්ජාට පත් කරන්නේ නැහැ. කවදාවත් ඔයාට හිඟයක් කරන්නේ නැහැ. හැබැයි යා මත යැපෙන්න. එයා මත විතරක් යැපෙන්න. ඊට වඩා මට කියන්න තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ තුළ තිබෙන ආලේපයම ඔබට උගන්වයි. ආදරණීය සහෝදර සහෝදරිය අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙන්නේ අපි දෙවියන් වහන්සේට ආදරය කරන්න ගත්තොත්. අපි දෙවියන් වහන්සේට ආදරය නම් උන්වහන්සේ තුළ සෑහීමකට පත් වෙනවා, තෘප්තිමත් වෙනවා නේද? ඒක තමයි අපි ආරම්භ කරේ. අපි තෘප්තිමත් වෙනවා ලද දෙයින්, අපිට තියෙන දෙයින් තෘප්තිමත් වෙනවා. ඒ තෘප්තිමත් වීම දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. නැත්නම් අපි තණ්හාවෙන් අපි ඒක පස්සේ හඹා යනවා නම් උන්වහන්සේකට ප්‍රසන්න නැහැ. බුදුන්වහන්සේ කියලා තියෙන්නේ උන්වහන්සේ පිටුපස හඹා යන්න. උන්වහන්සේව සොයන්න, දෙවියන් වහන්සේව සොයන්න, දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. සල්ලි හොයන්න නෙමෙයි. තමගේ ජීවිතයේ මූලික කාරණේ කොට. මුල් කාරණේ නම්බර් 1. නම්බර් 1. ඒක තමයි වෙන්නේ. අනේක හොයනකොට දෙවියන් වහන්සේ අනිත් දේවල් දෙයි. අපිට කන්ටත් අඳින්ටත් තියෙනවා. අපි තෘප්තිමත්. ඇයි මේ ලෝකය අපි වාසස්ථානය නෙමෙයි. යේසුස් වහන්සේ තරක් ගිහිල්ලා අපිට හදනවා. අපි සිල් දනාට. ආමෙන්. අපි ආඥා කරමු. ස්වාමිනිය අපි ඔබ වහන්සේට ස්තුතිපූර්වක යටහත් රාත්‍රී වහන්සේගේ අභිමුඛයට එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීන් අපි එකිනෙකට වහන්සේ කතා කරන්න කියලා. දෙපියන්නි අප තුල ඔබ වහන්සේ ක්‍රියා කරන්න. අප තුල ඔබ වහන්සේ ගොඩ නැගෙන්න. ස්වාමීන්
බාල්ගේ උපක්‍රම වලින් අපිව බේරගන්න පිණිස, අපිව ආරක්ෂා කරන පිණිස ස්වාමිනී අපිට ආත්මික විමසීම දෙන්න කියලා පිළිනවා. දෙපියනනි, අද දවසේ මේ කාලේ බාල්ගේ ක්‍රියාව සභාව ඇතුලේ අධිකව තිබෙන නිසා ස්වාමිනී බාල් මත නොව ඔබ වහන්සේ මත යැපෙන පිණිස අපි එකින් එක්කිනාව මෙහෙවන්න ශුද්ධාත්මයනනි, අප තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි, අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හිතත් ඔබත් එක්ක මේ වගේම කතා බහ තුළ සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව ලැබේවා.